හදවතින්ම පිළිගන්නවා බොන්සයි ප්‍රෙසි සමග එකතු වෙන මගේ යාළුව සියලු දෙනාම. ඔබ මේ වෙනකොටත් දන්නවා අදිනේදී ඇඩීනියම් බොන්සයි සෙත් නැත්නම් ජපන් අරලිය බොන්සයි කිරීම පිළිබඳවයි අද මූලික දැනුම ඔබ වෙනුවෙන් ලබා දීමට සූදානම් වන්නේ. විශේෂයෙන්ම බොන්සයි කිරීමට ඇඩීනියම් පැල යොදාගන්නේ ඇටවලින් හටගන්නා උපැල. නමුත් අප ජීවත් වෙන පරිසරයේ සහ දැනට ලංකාවේ ඇටවලින් හටගන්නා උපැල සොයා ගැනීම යම්කිසි අපහසුතාවයක් පවතින බැවින් මම මීට අවුරුද්දකට පෙර යම්කිසි අත්හදා බැලීමක් කරා. අතු මගින් පැල කරගත්තා වූ පැල අපේ ඉදිරි බොන්සායි කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාවක් තියේද කියන එක පිළිබඳව. ඉතින් ඉතාම සාර්ථකයි. මම මීට දින 3කට ඉහතදී එම පැල නැවත බඳුන් තුලින් ගලවා බලන කල ඒ පසට යටුණු ස්ථානයේ අර ඇට පැලවල හටගන්නා වූ සමාන වූ පහළ කඳේ පහළ කොටසේ ඒ තියෙන පරිණත පෙනුමට සමාන හැඩතලයක් පොළොවට යට මුල් පද්ධතියේ හටගෙන තියෙනවා. ඉතින් මම උත්සාහ කරා ඉන්න අනතුරුව එය පොළොවෙන් ඉහළට ඔසවා. දැන් අර පොළොවට යටවුණු ස්ථානයේ ඉහළ කොටසේනේ හටගෙන තියෙන්නේ අර පරිණත වූ හැඩතලෙ. එය දෙවනවර සිටවීමේදී පොළොවෙන් යම්තාක් දුරට ඔසවලා සිටවාගෙන නැවත නැවත ඉහළට ඉහළට ඔසවාගෙන අර පොළොවට යටවුණු ස්ථානයේ පරිණතභාවයේ අපි කඳේ පහළ කොටසේ පරිණතභාවයේ ලෙසට පරිවර්තනය කරගන්න. එතුලින් අපට මේ කර්තව්‍ය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම පොඩි අතු කැබලි කපලා මම අද ඔය ප්ලාස්ටික් බඳුනක සිටවාගත්තත් එදා මම ඉටි කවරවල කළු ඉටි කවරවල තමයි හිටවාගත්තේ. මම ඔබටත් යෝජනාවක් කරනවා වැඩි වශයෙන් ඕනතරම් අපිට ජපන් අරලිය අතු හොයාගන්න පුළුවන් වැඩි වශයෙන් මේ වෙනකොට හිටවා ගන්න. මොකද ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් හෝ වියදමක් අපිට දරන්නට වන්නේ. ඉදිරියේදී ඒ ලස්සන නිර්මාණ ලෙස නිර්මාණය කරගත්තයින් පසු ඉතාම වටිනා අගයක් ඒට එකතු වෙනවා. මේ ඔබට පෙනෙන ශාකයත් මීට අවුරුද්දකට පෙර මම අත්තක් පැල කර ගැනීමෙන් හටගත්තා වූ පැලයක්. ඔන්න ඒ පැලෙත් ඔබට පේනවාද පහළ මුලට මුලේ ඉහළ කොටස දැනට යම් තාක් දුරට පරිණත වෙලා තියෙනවා. කියන්නේ මහත් වෙලා තියෙනවා. අප දෙවනවර හිටවා ගැනීමේදී ඒ පරිණත වුණු මුල් කොටස පොළොවෙන් ඉහළට තියෙන ආකාරයට සිටවා ගන්න නේද. නැවතත් අර පොළොවට යට වෙන මුල් නැවත මහත් වීමට ලක් වෙනවා. ක්‍රමානුකූලව අවස්ථා 3-4කදී අප සිටවා ගන්නා විට එය ක්‍රමානුකූල ඉහළට ඔසවා ඔසවා සිටවා ගැනීමෙන් පසුව ඇඩීනියම් බොන්සායි වල අපි දකින අර පහළ කොටස යදී නෙබරියට සමාන වූ විශාල කඳ ප්‍රමාණය අර පොළොව යටින්ම අපිට නිර්මාණය කරගෙන ඉහළට ඉහළට ගන්න පුළුවන්. ඉතින් මම මේ ඊට පස්සේ ඔබට පෙන්වන්නේ මම ඒ ආකාරයෙන් සිටවාගෙන වසරකට පසුව නැවත ගලවාගත් ඔබට පේන්නේ ඒ වගේ කඳ දැනට මුල් හොඳට මහත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ගලවාගත්ත ගස් තමයි ඔබට පේන්නේ. මේ මම දින 3කට කලින් ගලවාගත්ත ගස්. මේ බලන්න ඔබට පේන්නේ මේ මෙම ගහේ ඉතාමත් පරිණත වූ පහළ කොටස නිර්මාණය වෙලා තියෙනවා පොළොව යටදී. ඉතින් පස්මාද්‍ය ඉතාම සැහැල්ලුව හදනවා නම් අනිවාර්යෙන් අපිට මීටත් වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මේ මගේ පළවෙනි වටේ සිටවීම නිසා යම් තාක් දුරට සාර්ථකයි යම් තාක් දුරට අසාර්ථකයි. ඉන් අනතුරුව ඔබට ඔය පෙන්වන්නේ මම ඇට මගින් හටගත්තා වූ කුඩා ශාකයක් ගෙනවිත් බඳුන්ගත කරගෙන එය බොන්සායි සඳහා දැනට පුහුණු කරගෙන යන අවස්ථාවක්. එහිදී ඔබට පේනවාද අර පසත් කඳත් වෙන්වෙන ස්ථානයේ තියෙන පරිණතභාවය. ඉතින් අප අර පොළොවට යටින් සිදුවෙන මුල් මහත්වීම ඉදිරියේදී යොදාගන්නෙත් මෙන්න මේ කාරණේ පසක් කර ගැනීම සඳහායි. ඒ කියන්නේ පොළොවට යට හැදෙන අලේවැනි කොටස ක්‍රමානුකූලව සිටවන වාරෙන් වාරේ ඉහළට ඔසවා සිටවීම තුළින් අපට පුළුවන් මේ ඇට පැල තුළින් හදන්නා වූ මනරම් ඇඩීනියම් බොන්සයි ශාකයකට සමානම හැඩතල නිර්මාණය කර. දැන් ඔන්න ඔය විදිහට තමයි ඇට පැලයකින් සකස් කරගත්තා වූ බොන්සයි දැනට පුහුණු කරගෙන යන පැලයක් ඔබට පේන්නේ. අත් අවුරුද්දකට මේ ඔබට දැන් පෙන්වන්නේ මම මීට මාස 7කට විතර පෙර ගෙනවිත් ඇට පැලයක්. ඒත් ඇට මගින් හටගත්තා වූ පැලයක් ගෙනවිත් හිටවගත්ත අවස්ථාවක්. මම ඔබට මේලා යෝජනාවක් කරනවා ඔබ ඇහැට දුටුවොත් ජපන් අරලිය පැලයක කරලක් හටගෙන ඒ පැහැගෙන එනවා දැක්කොත් අනිවාර්යෙන්ම ඒ ගැන අවධානයෙන් ඉන්න. ඒ ඇට ටික ගොඩාක් වටිනවා. ඔබට මේ ආකාරයට සිටුවාගෙන ඉදිරියට කරගෙන යන ඇට පැලවලින් බොන්සයි කරගෙන යන එක ගොඩක් පහසුයි.
නමුත් ඇටපැල සොයා ගැනීමට අපිට අපහසු නිසා තමයි මම මේ ක්‍රමයට උත්සාහ කරේ. නමුත් එයත් ඉතා සාර්ථකයි. මට හිතෙනවා ඇටපැලේටත් වඩා මනරම් නිර්මාණයක් වේවි අර එක එක හැඩතල වලට හැදුණු මුල් එතුණු ආකාර තුලින් අනාගතයේදී වසර 5කින් විතර පසුව ඉතා මනරම් කඳ කොටසක් අපට ඒ ඉහළට සිටුණ සිටුණ අවස්ථාවදී ඉහළට ඒ අලේ කොටස මතු කර ගැනීම තුලින් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වේවි කියලා මම අපි හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඇටපැලෙත් නිවැරදිව ගෙඩියක් නිර්මාණ වෙලා තියෙනවා. ඒ වගේම අප අතු වලින් හිටවපු පැලවලත් පොළොවට අභ්‍යන්තරින් යම් කිසි අලයක් ආකාරයට විශාල කොටසක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මම ඊට පස්සේ ඔබට කියන්නම් බොන්සායි කිරීමට ඇඩීනියම් පැල යොදා ගැනීමේදී ඇඩීනියම් පැලේ දැන් ඔය ආකාරයට පහළට නෙරාගිය අලය වැනි කොටස අනිවාර්යෙන් කප්පාදු කිරීමට ලක් කරනවා. ඉන් අනතුරුව මේ පහළට දැන් අපට ඕනේ මේ කඳ වටට විහිදුවා විශාල කර ගැනීමට. ඔන්න ඔය ආකාරයට පහළට බැසපු අලය කොටස තවත් ටිකක් කොට කරගත යුතුයි කියලා මට හිතෙනවා. එනිසා තවත් ටිකක් මේ අලේ ඉහලින් කපලා ඊට පස්සේ අර උඩින් නිර්මාණය වෙලා තියෙන කුඩා මුල් ප්‍රමාණය වටට විහිදුවාගෙන සිටුවා ගන්නවා. ඊට පස්සේ මුලුත් විශාලව වැඩෙනවා. ඉතින් අර අලේ කොටස සහ මුල් කොටස විශාලව වැඩෙනකොට නැවත සිටවීමේදී අප ඒ ප්‍රමාණිකුලෝ ඉහලට ඔසව ඔසවා සිටුවා ගැනීම තුළින් අපිට පරිණත වූ කඳ කොටසක් මේ ශාක සඳහා නිර්මාණය කරගන්න පුළුවන්. දැන් පහළ ඔය අලේ කොටස කැපුවයින් පසුව වට අනිවාර්යෙන්ම රවුන් වෙන විදිහට ධාර ටික රවුම් කරගන්න හැම වෙලාවෙම මන්ද දිලීර ආසාදන තුලින් කුණු වී යෑමට විශේෂම අවස්ථාව තියෙන්නේ ඔය වට ඉතුරු වෙන කුඩා සිවියක් වැනි පොත්ත තුලින්. මේ පොත්ත ඉවත් කර ගැනීමයි ඔය විදිහට සිදු කරන්නේ. ඉන් අනතුරුව දින 3ක් හිරුවලිය නොවැටෙන ඒ වගේම අඳුරු නොවන ස්ථානයක පවන කියලා කියන්නේ පවනේ අපි ශාකේ නිකන් ඔහේ දාලා තියෙනවා. මේ තුලින් කරන්නේ ගහේ කිරි වේලීමට ලක් කර ගැනීම. ඔබ හිතනවා ඇති මුල් වේලිලා මැරෙයි වෙන ශාක වගේ. එහෙම කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ ජාති අන්තරය තුලින් දැනට කරගෙන යන ක්‍රමවේදයක්. ওই විදිහට ඒ ශාකය යටින් කපාගෙන අපි ඉහළත් උසත් වැඩි නම් උසත් යම් කිසි අපිට අවශ්‍ය තැනකින් අතු බෙදීමට ලක් කරගති අවශ්‍ය ස්ථානයකින් ඔන්න ඔය ආකාරයට කපලා ඒ ස්ථානෙත් වට රවුන් වෙන ආකාරයට සුද්ධ කරගන්න ඕනේ කපාගෙන. එයින් අනතුරුව දින 3ක් ඔහේ පැත්තකින් තියලා දින 3කට පසුව තමයි පැල සිටවාගන්නේ. දැන් ඔබ වුණත් ඇඩීනියම් අතු ටිකක් කපලා ගෙනාවොත් අතු පැල කරගන්න එයත් දින 3ක් කෙසේ වෙතත් අඩුම දින 2ක්වත් හිරුවලිය නොවැටෙන ස්ථානයක තබා සිටවා ගැනීම සිදු කරන්න. ඒ විට යට කොටස කුණු වීමට ලක්වීම මගහරවා ගන්න පුළුවන්. මම මේ ජාතියන්තර බොන්සායි නිර්මාණ තුලින් දැකපු සුවිශේෂී කාරණයක්. මම ඒ ඇත්ත කියලා සනාථ කරනවා මමත් ඒ අත්දැක බලපු නිසා. ඉතින් අර විදිහට ගලවා ගත්තා වූ ප්‍රථම සිටවීමේදී අත් පැලයක් බවට පරිවර්තන වන පසුව දෙවන සිටවීමේදී අර අලයක් වැනි ආකාරයට හැදුණු කොටස පොළවෙන් ඉහළට තබා යට කොටසේ තියෙන සියුම් මුල් කුඩා මුල් තන්තු මුල් වලට ආසන්න මුල් වලට නැවත පස් යොදා සිටුවා ගැනීම සිදු කරනවා. ඒ පොළොවට යට වෙන නැවත කුඩා මුල් ටික තවත් වසරකින් පමණ බලන විට යම් තාක් දුරට මහත් වී තියෙනවා. ඊටත් යටට නැවත කුඩා මුල් හට ගන්නවා. එවිට අපි කර යුත්තේ නැවතත් ශාකයේ තරමක් දුරට ඉහළට ඔසවා අර කුඩා මුල් ටික පමණක් නැවතත් පසින් ආවරණය කිරීම. ඔබට පේනවාද අර ගීමීට පෙර සැරේදී පොළොවට යටව තිබුණු ස්ථානයේ අර ඔබට පෙනෙනවා කහපාටට හුරු දුඹුරු පාටක් ඉඩ කොටස කොළ පාට හුරු සුදු පාටක්. ඔන්න ඔය විදිහට දැන් ඔන්න අපි කඳේ පහළ කොටසේ යම් තාක් දුරට නිර්මාණය කරගෙන යනවා. ඉහළින් අතු බෙදිලා නිර්මාණය වේවි කාලයක් තියේවි. ඔය ඔබට පේන්නේ තවත් ඒ විදිහට මම පොළවෙන් ඉහළට ගත්ත කඳ කොටසක් නිර්මාණය කරගෙන යන පැලයක්. ඒ විදිහට නිර්මාණය කරගෙන යන අතරෙම ඔය තවත් ඔබට පේන්නේ ඒ විදිහට පොළොවට යට වෙලා ගෙඩියක් විදිහට හැදුණු කඳ කොටස ඉහළටගෙන පහළ කොටසේ ඇති මුල් ටික පමණක් නැවත පොළොවට යට කරලා හදලා. දැන් ඔය ඉහළ කැපුම් ආසන්නයෙන් නව දළු හටගෙන අතු බෙදී ලස්සනට නිර්මාණයක් විදිහට සැකස්වේවි අනාගතයේදී. දැනට මං අවුරුදු 3-4ක් විතර පැරණි ශාකයක් තියෙන අවසානයේදී ඔබට එයත් පෙන්වන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිටුවා ගැනීම සිදු කරන්නේ. වසරකට පසුවයි මම මේ පැල රිපෝට් කරේ. දැන් මේ
පැලේ මම සියලුම කඳ නැවත තිබ්බ ස්ථානෙටම යට කරා මොකද එහි තිබ්බ මුල් පෘෂ්ඨිමත්ව හැදී නොතිබුණු නිසා ඉතින් මේ ඔබට පේන්නේ තවත් එවන්ම ශාකයක් මේ විදිහට ඔබ ඇඩීනියම් බොන්සයි උත්සාහ කරන්න ඇට පැලම හොය හොයා කාලය ගෙවන වෙලාවේ අතු ඕනෑ තරම් ඔබේ ප්‍රදේශයේ සොයා ගන්න තියෙනවා පුළුවන් තරම් හොයලා පුළුවන් තරම් හදන්න මෙන්න මම මීට අවුරුදු 3කට තිස්සේ ක්‍රමානුකූලව ඉහළට කඳ ගෙනවිත් දැනට කඳක් නිර්මාණය කරගෙන යන අවස්ථාවක් ඉතින් ඔන්න බොන්සයි ඇඩීනියම් පිළිබඳව යම්කිසි අදහසක් ඔබට එකතු කරා නැවත ඇඩීනියම් දෙවන පාඩමක් තුලින් ඉදිරියේදීත් මුණ ගැසෙනවා අනිත් වීඩියෝ මාලා අතරතුර එසේනම් සමුගන්නම් ඔබෙන් පරිස්සමින් සතුටින් ඉන්න ස්තුතියි